ආණ්ඩුවේ මුදල් පාලනය කිරීම සඳහා යොදා ඇති වැඩපිළිවෙළ සහ භාණ්ඩාගාරයේ කාර්යභාරය. ආණ්ඩුවේ ආදායම් රැස්කිරීම, වියදම් දැරීම සහ ඒවා පිළිබඳව පාලනයක් පවත්වාගෙන යාම භාණ්ඩාගාරයේ වගකීමකි. එම කටයුතු පහත සඳහන් ආකාරයට ක්‍රියාත්මක කරයි. ආණ්ඩුවේ මුදල් රෙගුලාසි සංග්‍රහය පවත්වාගෙන යාම කාලීන නීති රීති රෙගුලාසි චක්‍රලේඛ මගින් දැනුම් දීම, ගණන් දීමේ නිලධාරීන් සහ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් වෙත පැවරී ඇති කටයුතු නිසි පරිදි සිදුවන්නේදැයි අධීක්ෂණය කිරීම, බලය පහළට පවරා තිබුණත් ඒවා පිළිබඳව භාණ්ඩාගාරයේ සතු බලය අඩු නොවේ. භාණ්ඩාගාරයේ මුදල් පාලනය. ගණන් දීමේ නිලධාරීන් සහ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් පත්කිරීම සහ ඔවුන්ගේ වගකීම් නිශ්චය කිරීම, මුදල් අමාත්‍යවරයාගේ විධිවිධානයන් දන්වා යවීම සහ තේරුම් කර දීම, සේවක සංඛ්‍යාව, වැටුප් ක්‍රම, කම්කරු වැටුප්, වේතන ආදිය පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආයතන අධ්‍යක්ෂක සමග සම්බන්ධතා පැවැත්වීම, රාජ්‍ය ආදායම් නිසි පරිදි රැස්කිරීම සහ ගිණුම් ගතවන බවට වග බලා ගැනීම, රාජ්‍ය නිලධාරීන් මුදල් රෙගුලාසි සහ වෙනත් නියමයන් පිළිපදින බවට සෑහීමට පත්වීම, ඒකාබද්ධ අරමුදල සහ වෙනත් අරමුදල් අධීක්ෂණය කිරීම. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වශයෙන් භාණ්ඩාගාර පාලනය. මුදල් අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක් ලෙස භාණ්ඩාගාරයේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යයි. භාණ්ඩාගාරයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා භාණ්ඩාගාර ලේකම්ය, ගණන් දීමේ නිලධාරියා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ය. භාණ්ඩාගාරයට ලැබෙන මුදල් පිළිබඳ ගිණුම් පවත්වාගෙන යාම සහ ඒවායේ ආරක්ෂාව සැපයීම, භාණ්ඩාගාරයෙන් කෙරෙන ගෙවීම් පොත්පත්වල ඇතුළත් කිරීම, විදේශීය ගෙවීම් කිරීම සහ ඒවා පාලනය කිරීම, අයවැය ලේඛන සකස් කිරීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ ප්‍රතිපාදන පාලනය, ඒකාබද්ධ අරමුදල් පවත්වාගෙන යාම සහ එහි කටයුතු පාලනය කිරීම, අග්‍රිම සහ අත්තිකාරම් ගිණුම් සඳහා කටයුතු පිළියෙල කිරීම, රාජ්‍ය මුදල් වැඩක් නොගෙන ගොඩගසා තබා ගැනීම වලක්වා නිසි පරිදි සංවර්ධන කටයුතු වල මුදල් යෙදවීම සහ ඒ පිළිබඳව මනා පාලනයක් තබා ගැනීම. ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් මගින් මුදල් පාලනය. ලැබීම් සහ ගෙවීම් පිළිබඳව තම අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම, අරමුදල් එකතු කිරීම සහ වියදම් කිරීම පිළිබඳ පාලනය තබා ගැනීම, මුදල් පාලනය පිළිබඳ භාණ්ඩාගාර නියමයන් සහ උපදෙස් පිළිපැදීම, තමන් යටතේ සිටින ගණන් දීමේ නිලධාරීන් වෙත ප්‍රතිපාදන වෙන් කිරීම, ඔවුන්ගේ වියදම් පිළිබඳව මනා පාලනයක් තබා ගැනීම, අභ්‍යන්තර විගණනය මගින් මුදල් පාලනය. විශාල දෙපාර්තමේන්තුවල මුදල් පාලනය පහසු කර ගැනීම සඳහා අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් විසින් අභ්‍යන්තර විගණන මණ්ඩල පත්කර ගනී. එම විගණනය අදාළ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල කටයුතු වලට පමණක් සීමා වේ. එම විගණන මණ්ඩලවල පරමාර්ථ පහත සඳහන් වේ. දෙපාර්තමේන්තුව තුල ආදායම් රැස්කිරීම සහ වියදම් දැරීම නීති රෙගුලාසි අනුව සිදුවන්නේ දැයි පරීක්ෂා කිරීම, අක්‍රමවත් සහ සදොස් ගෙවීමද, ආදායම් රැස්කිරීම පැහැරහැරීමද ගණන් දීමේ නිලධාරියාට වාර්තා කිරීම, ආදායම් සහ වියදම් කටයුතු ගැන නිලධාරීන්ට නිවැරදි මඟ පෙන්වීම, අභ්‍යන්තර පරීක්ෂණ වාර්තා හා පාලන ක්‍රමවල ප්‍රමාණාත්මභාවය ගැන සොයා බැලීම, දූෂ අනාවරණය කර ගැනීම හා වංචා වැළැක්වීමට කටයුතු කිරීම. පොදු විගණනය මගින් රාජ්‍ය මුදල් පාලනය. රාජ්‍යාංශයේ සියලුම ආයතනවල ආදායම් රැස්කිරීම සහ වියදම් දැරීම පිළිබඳව පරීක්ෂා කර බැලීමට බලය ඇති ප්‍රධාන විගණනය විගණකාධිපතිවරයා, එසේ නැත්නම් ඔඩිටර් ජෙනරාල් වරයා යටතේ ක්‍රියාත්මක වේ. මුදල් පාලනය පිළිබඳව ඔහුගේ කාර්යභාරය පහත සඳහන් වේ. රජයේ ඕනෑම ආයතනයක කාර්යාලයක ආදායම් රැස්කිරීම සහ වියදම් දැරීම
පිළිගත් රෙගුලාසි අනුව තිබේ දැයි පරීක්ෂා කොට දෝෂ තිබේ නම් අදාළ ගණන් දීමේ නිලධාරියාට ආයතන ප්‍රධානයාට වාර්තා කොට පිළිතුරු ලබා ගැනීම, ආදායම් රැස් කිරීම සහ වියදම් දැරීම පිළිබඳව නිලධාරීන්ට නිවැරදි මඟ පෙන්වීම, ගණන් දීමේ නිලධාරීන් යථාවත් නොකරන විගණන විමසුම්, රාජ්‍ය ගිණුම් කාර්ක සභාව හමුවේ තබා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගෙන් විමසීම, රාජ්‍ය ගිණුම් කාර්ක සභාව මගින් රාජ්‍ය මුදල් පාලනය, පාර්ලිමේන්තුව විසින් පත් කරන ලබන නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකින් යුත් ගිණුම් කාර්ක සභාව පහත සඳහන් ආකාරයට රාජ්‍ය මුදල් පාලනය කරයි. පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මුදල් එම අරමුණු සඳහා වියදම් කර ඇතිදැයි පරීක්ෂා කිරීම. පරීක්ෂා කිරීමට යෝග්‍යයි කාර්ක සභාව තීරණය කරන ගිණුම් පරීක්ෂා කිරීම. විගණකාධිපතිවරයා නියෝජිතයන් කාර්ක සභාව හමුවේ තබන ගිණුම් පරීක්ෂා කිරීම. අදාළ නිලධාරීන් කැඳවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගෙන් කරුණු විමසීම. අනාවරණය වන වැරදි ගෙවීම් සඳහා සුදුසු උපදෙස් දීම සහ අවශ්‍ය වුවහොත් අධිභාර පැනවීම. ඉහත අනුව පාර්ලිමේන්තුවෙන් සම්මත වන මුදල් වියදම් කිරීම සහ රාජ්‍ය ආදායම් රැස් කිරීම පිළිබඳව නිරන්තර පාලනයක් ආණ්ඩුව මගින් පාත්වාගෙන යයි.